සිලෝන් වයිල්ඩ් ලයිෆ්ස් නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට අරගෙන ඉන්නේ ශ්‍රී ලංකා කැහිබෙල්ලා කියන මේ සුන්දර පක්ෂියා පිළිබඳව. මේ පක්ෂියා ලෝකෙන්ම දැකගන්න පුළුවන්කම තියෙන්නේ ලංකාවේදි විතරයි. ඒ කියන්නේ මේ කුරුල්ල ලංකාවට ආවේනික පක්ෂියෙක්. අතිශය පැහැපත් දැකුම් කළු මේ කුරුල්ල අයිති වෙන්නේ කපුටු කුලයට. මේ පක්ෂියාගේ විද්‍යාත්මක නම තමයි යුරෝසිසා ඕනාටා. මේ කුරුල්ලාට කැහිවෙල්ලා කියන සිංහල නම හැදිලා තියෙන්නේ කැලෑ කියන අර්ථයෙන් කැහි කියන කොටසත්, ළඳ කියන අර්ථයෙන් පෙල්ලා කියන කොටසත් එකතු වෙලා. ඒ කියන්නේ කැලෑවේ ළඳ කියන එක. මේ පක්ෂීන් ලංකාවේ තික්ෂදාහරිත වනාන්තරවල තමයි ජීවත් වෙන්නේ. සාමාන්‍යයෙන් 6-7 දෙනෙකුගෙන් සමන්විත කුඩා රංචු විදිහට තමයි මෙයාලා දකින්න පුළුවන් වෙන්නේ. මොවුන් සර්වභක්ෂක සතුන් වුණත් මාංශ භක්ෂක සතුන් මෙන් අධිකව කුඩා ගෙම්බන්, කටුස්සන්, ක්‍රුමීන් සහ අනෙකුත් අපෘෂ්ඨවංශීන් ආහාරයට ගැනීමට වැඩි රුචියක් දක්වන අතර පළතුරු ආහාරයට ගන්නවා. මොවුන්ගේ ශරීර ප්‍රමාණය ගත්තොත් සෙන්ටිමීටර 43ක් පමණ වෙනවා. සුවෙදීමේදී එනම් පැටවුන් බිහි කිරීමේ කාර්යයේදී මෙම ගණයේ අන් කුරුල්ලන් මෙන් කැහිබෙල්ලන් සමාජ සුවදීම නම් හැසිරීම් රටාව පෙන්වන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ කියන්නේ කූඩුව හැදීමට හා පැටවුන් හදා වඩා ගැනීමට මුළු සමාජයේම කුරුල්ලන් හවුල්වීම. නිහඬව ආහාර සෙවීමේ කාර්යයේ නිරත වුවත් රැළාතර සබඳතා පවත්වන්න විශාල ලෙස මොවුන් හඬ නැගීම් කරනවා. මේ පක්ෂීන්ගේ සුවෙදි සමය එහෙම නැත්තම් පැටවුන් බිහිකිරීමේ කාලය ජනවාරි සිට මාර්තු දක්වා වන බව පක්ෂි විද්වතුන් පවසනවා. දියපාරක් අසල හරි කැලෑවේ එළි තැනක මීටර 5-7 පමණ ඔසතේ කුඩා ගසක ඇරුණු කූඩුවක් තමයි මොවුන් හදන්නේ. තරමෙන් මිලිමීටර 31.22 ප්‍රමාණයේ දුඹුරු පැහැ පුල්ලි සහ පැල්ලම් බෙහෙවින් නැති සුදුවන් බිත්තර 3-5 අතර ප්‍රමාණයක් තමයි මොවුන් දමන්නේ. ජීවත් වන සදාහරිත වෙසි වනාන්තර විනාශ වී යාමත් සමග වඳ වීගෙන යෑමේ තර්ජනයට වර්තමානයේ මෙම කැහිබෙල්ලන් මුහුණ දීලා තියෙනවා. තේවගාව ව්‍යාප්ත කිරීම සඳහා වෙසි වනාන්තර විනාශ කිරීම, අනවසරයෙන් වෙසි වනාන්තර ඉඩම් අත්පත් කර ගැනීම, සිංහරාජය සහ අවට වනාන්තර තුළ සිදුවන දෙවජාවාරම, පුද්ගලික කුඩා ජලවිදුලි බලාගාර සඳහා ප්‍රේරක කලාප විනාශ කිරීම නිසා ලංකා කෙහිවෙල්ලාය තුළු ආවේණික ශාක සහ සත්වයින් දැඩි තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ඉතින් අපට අවසාන වශයෙන් ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ ලෝකෙන්ම අපේ පුංචි රටේ විතරක් දක්නට ලැබෙන මේ සත්වයින් අපේ රටෙන් වඳ වෙලා නොයන විදිහට කටයුතු කරන්න කියලා. තව දුරටත් මේ වගේ වැදගත් පරිසර වීඩියෝ නරඹන්න අප සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳින් සිටින්න කියලත් අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් වීඩියෝ නරඹපු ඔයාලට ස්තුතියි.